ඇගම ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී කතානායකතුමනි මම මවිතයට පත් වෙනවා රාඝවන් මැතිතුමා කරපු ප්‍රකාශය ගැන මම මුදල් කමිටුවට ගිහිල්ලා කතා කරේ නැත්තේ මට තහනම් කරලා තිනවා ඒකේ කතා කරන්න මෙතුමත් මගේ කත වහන්න ඡන්දෙ දුන්නා එහෙම තීන්දුව කරගෙන මොනවද මේ කතා කරන්නේ මට මුදල් කමිටුවට සහභාගී විය හැක්කේ මට මුදල් කමිටුවට සහභාගී වෙන්න පුළුවන් නිරීක්ෂකයෙක් හැටියට විතරයි කියලා මුදල් කමිටුවේ ඡන්දෙකුත් අරගෙන ඔබතුමා එකට පක්ෂව දුන්නා මොන විහිළුද කතා කරන්නේ विपक्ष नायक उत्साह හැබැයි මම නම් දන්නේ නැහැ මෙතුමා ඉල්ලීමක් කළා තිබ්බා කියලා මේ සම්බන්ධයෙන් මෙතුමාට කතා කරන්න ඕනි කියලා. ඉතින් දේශීය ණය ප්‍රසස්තකරණය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව වෙනස් කරන්න ඕන වෙලාවක මුදල් කාර්ය සභාවට පුළුවන්. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාඝවන් මන්තුමා මතු කරේ ඉතාම වැදගත් කාරණයක්. ඉතින් එතන අවශ්‍ය තැනදී නිහඬව ඉඳලා මෙතනට ඇවිල්ලා විපක්ෂ නායක වරප්‍රසාද පාවිච්චි කරලා කතා කරනවා නම් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. හරි බොහොම ස්තුතියි. विजयदास राजपक्ष मुदल सजित प्रेमदास सहभागी कथा මොනවද මේ දැනුවත් කරන්නකො මේ මේ මන්ත්‍රීවරුන්ට මේ අමතිවරුන්ට හොඳයි බොහොම ඉස්සෙල්ලා මේ මොන විහිළුවක්ද මේ ඔව් නලින්බඩන් ඔව් අධිකරණ මතවාද 11ට නවත්තන්න දෙන ඉතාලම කැටියෙන් කියන අරු ප්ලීස් 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 ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ 1950 ගණන් වල ජෝන් එක්ස්ටර් හදපු මහා බැංකු පනත තමයි ක්‍රියාත්මක වුනේ एक अत्यावश्यम नरक पणता एक हितामात्म सार्थक पणता अब पहुगे काले पुरावट मुलु सैमांडुआ क्याटतेम महाबैंकु अनुगमने करपु मूल्य प्रतिपत्ति निशा तमाय मेरटे आर्थिके कडावटीम सियट हत्तपाक सिद्ध उने मे आर्थिक कडावटीम सियट हत्तपाकट वेडी प्रमाण्या वग कियन्न ओने श्रीलंका महाबैंकु एतकोट ओ ए महाबैंकु ඒකට තිබුණා ඒකට තේගොල්ලන්ට නිදහසට කරුණකුත් තිබුණා ඒක තමයි මහා බැංකුවට හැමදෙස්සෙම දේශපාලන මැදිහත් වීම ඇඟිලි ගැසීම් මතපෙවින් තිබෙනවා එතකොට ඒ తත්වය වෙනස් කරන්න ඕනේ කියලා දශක දෙකක් තිස්සේ අපි කතා කරා හැබැයි අපිට ඒක කරගන්න බැරි වුණා ගිය අවුරුද්දේ අපි ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කරපු අලුත්ම පනත මගින් කිසිදු දේශපාලඥයෙකුට බල අධිකාරියකට මැදිහත් වෙන්නට බැරි ස්වාධීනතාවයක් අපි ශ්‍රී ලංකා මහා බැංකුවට දුන්නා. ඒකට අපි සියලු දෙනාම එකඟ වුණා. මොකද අපේ නරක අපේ අධ්‍යක්ෂ පොඩකින. ආ හොඳයි බොහොම ස්තුතියි. ඔබතුමා විරුද්ධ ඡන්දය දුන්නද ඒ කියන්නේ? ආ හොඳයි බොහොම ස්තුතියි ඒකටත්. කරු අමතක අවසන් කරන්න පාර්ලිමේන්තුව විරුද්ධ ඡන්දය දුන්නාටත් ස්තුතියි කරු කතානායකතුමනේ බහුතර ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුව ඒක සම්මත කරගනු ලැබුවා. හොඳයි. ඒ සම්මත කරගත්තට පස්සේ අපි බලාපොරොත්තු වුණා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය දේශපාලනඥයන්ට ඕන විදියට නෙවෙයි රටේ අවශ්‍යතාවය බලලා හරියට හසුරුවයි කියලා. හොඳයි. ඉතින් ඒ විශ්වාසය ඇතුව තමයි අපි මේ කටයුත්ත කරේ. ලෝකේ මේ පළවෙනි රට නෙවෙයි. මහා බැංකුව ස්වාධීන කරපු පළවෙනි රට නෙවෙයි. ලෝකේ හුඟක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මහා බැංකුව ස්වාධීනයි. හැබැයි අවාසනාවකට වගේ සිද්ධ වුණේ මහා බැංකුව මුලින්ම කරේ තමන්ගේ නිලධාරීන්ගේ පැඩි වැඩි කර ගැනීම. ඔව් ඒක ඒ පිළිබඳව ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමනි ඒ දේ කරලා දවසක් හෝ දෙකක් ඇතුළත ඔබතුමාට බලන්න පුළුවන් අයිලන් පුවත්පතේ දිවයින පුවත්පතටම ගරු මැතිතුමා මේ විනාඩියයි විනාඩියයි මම මේ පුවත්පත් වලත් පළ වුණා ප්‍රධාන ශීර්ෂය විදියට මේක වැරදි ඒක වැරදින්නේ මෙහෙමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පූර්ණ මූල්‍ය බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට නමුත් මහ බැංකුව තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒගොල්ලෝ ස්වාධීන නිසා ඒගොල්ලන්ට මෙහෙම තීන්දුව ගන්න බලයක් තියෙනවායි කියලා ඒක වැරදි ඒක වරදින්න හේතුව තමයි ලෝකේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළිගත්ත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මයට අනුකූලව රටේ මේ පාර්ලිමේන්තුව පදවන සෑම පනතක්ම අර්ථ නිරූපණය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව. ඒක නිසා එහෙම ස්වාධීනතාවයක් ශ්‍රී ලංකා මහ බැංකුවට තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒගොල්ලන්ට බලයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එක සතයක්වත් වැඩි කරගන්න. හොඳයි බොහොම ස්තුතියි. ඔව් නලිමඩාර මැතුමා ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුති වන්දනා. විශේෂයෙන් මම මේ කාරණේ මතු කරන්නේ කෝප් කමිටුවේ සමාජිකයෙක් විදිහට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෝප් කමිටුව කියන්නේ ඉතාම ගෞරවනීය කමිටුවක්. විශේෂයෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරයා විගණකාධිපතිවරයාත් එක්ක එකට ඉඳගෙන තමයි කෝප් කමිටුව මෙහෙවන්නේ. දැන් අපි දන්නවා කෝප් කමිටුවට විශාල විරෝධයක් පළ වෙලා තියෙනවා සභාපතිවරයාට. ඊයේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මේ කමිටුවේ සාමාජිකත්වයෙන් අයින් වුණා. එතකොට මේ කෝප් කමිටුවට අපි කැඳවන නිලධාරීන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මේ විශ්වාසනීයභාවය බිඳවැටීමත් එක්ක අපිට දැඩි සැකයක් තියෙනවා නිලධාරීන් කෝප් කමිටුව හැමෝම කොහොමද කටයුතු කරන්න කියන කාරණේ. ඒ නිසා විශේෂයෙන්ම අගමැතිවරයෙක් ඉන්න වෙලාවේ සභානායකවරයෙක් ඉන්න වෙලාවේ මම යෝජනා කරනවා වහාම කෝප් කමිටුව නැවත කැඳවලා මේ පත් කරපු ඔබතුමාලා ආණ්ඩුවෙන් පත් කරපු සභාපතිවරයා ඉවත් කරලා මේක සම්ප්‍රදාය තියෙන විපක්ෂයට දෙන්න විපක්ෂයේ කෙනෙකුට මේ කෝප් කමිටුව දෙන්න කටයුතු කරන්න. මේ පාර්ලිමේන්තුව හැල්ලු වීම හරහා පෞගේ කාලේ අපිට තිබුණු විරෝධය ඔබතුමාලා දැක්කා. ඒක තවදුරටත් හැල්ලු වීමක් තමයි කෝප් කමිටුවට මේ පත් කරපු සභාපතිවරයා. ඒ නිසා වහාම මේක නිවැරදි කරන්න කියලා මම කාර්ක සභාවෙන් පස්සේ උත්තර දෙමු නේද? අර නියෝජ්‍ය කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමාගේ